වාලි සු අ්‍රා ගච්චන්තුදේ ඒවතා සද්ධම්මං මොනිරාජස්ස සුනන්තු සගගමොක්කදං නමසවන කාලෝ අයංබදංතා තමසවෙනෙ කාලෝ අයංබදංත දමසා වෙන්නේෙ කාලු අයංබදංත නමුතස්සේ භගවිතුූ වරහතු සම්මා සම්බුද්ධස් නමුතස්සේ භගවිතුූ වරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවිතුූ වරහතු සම්මා සම්බුද්ධස්සේ හැමදිනාටම තිරවාසරන්න පාර්ත්ථනා කරමින් අද හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්මකාරණා රැසක්ෂවනය කරන්නයි කළමු ටෙලිවිෂන් මෙ සඳහම් විකාසේ උතුම් දායෙක්කත ධර්ම දේශනාවක්ක් අද එකතු වෙලායින්නේ අද මේ ධර්ම දේශනාවේ තින් බර දායකති ධර්මින් කටයුතු කරන්නේ ඔොස්ටේලියාවේ පදිංචේ අසිපත්ඉදිරිසූරිය සිතාරයි ඉදිරිසූරිය අිමන් ඉදිරිසූරිය කෙන පින්මත් පිරිස ඒ අගේ අරමුණ තමයි ඒ අයගේ පවුලි හැම දෙනාටමත් එදායි කත්ති ධරන පින්ංවතුන්ටත් නිදුක් නීරෝගී සම්පත්තිය තුළුරුවන්ගේ ආශිීර්වාදී දීර්ගා සම්පත්වීම ලැබේවා උතුම් චතුරාරි සත්‍ය අවබෝධීම ලැබේවා කියන උතුම් අරමුණින් තමයි මේ ධර්මදානමය පින්කම සිදු කරන්න ඉති එහම නං ඔස්ටේලියාව සිට දායයිකත්ති ධර්ණය පින්වත් හැම දෙනාටමත් ඒ අයගේ ලංකාවන්න ඥාති හිතමිට්‍රාදීන් සියල දෙෙනනාටමත් ධර්ම ශ්‍රවණය කරන ලක්වාසහි ලෝවාසක බහම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවනය නිවන්දොරටුවක් බවට පත්වේවා කෙලපි මුලින්ම ආශිරුවාද ප්‍රාර්ථනා කරනවා. පිහතුනේ අද මේ ධර්මානු ශාසනාවදී අපි ඔබට පැහැදිලි කරලා දෙන්නේ ධර්ම අවබෝධය පිණිස චතුරාරි සත්‍යය අවබෝධය පිණිස වීරිය අපි ඇති කරගන්න ඕොනෙ කොයි ආකාරීද. ධර්මයේ සඳහන් වෙනවා කුසල් වඩන්න ධර්මාවබෝධය පිණි ඇති කරගන්න වීරිය ආරම්භකධාතු ආරම්භක ධාතු කියන්නේ යමක් පටන් ගැනීම පිණිස ආරම්භ කිරීම පිණිස ඇති කරගන්න වීරිය. සාමාන්‍යයෙන් අපිට යම් කිසි දෙයක් ඉගෙන ගන්න දරුවෙකුට අධ්‍යාපනයකයම් මං කොහොමහරි මේේ දේ කරගන්න වකිල යමක් ආරම්භ කරන්න වීරරියක් තියෙන ්‍යාපාරයක් වේවා අධ්‍යාපනේ වේවා පිංකමක් වේවා බණභාවනා කටයුත්තක් වේවා කෙනෙ කාරම්භකනු මං අද හිඳම් භාවනා කරනවා මං කොහොමහරි මේ භාවනාව පටන්ගන්න එකො සීල්ගන්න පටන්ගන්නවා මං මේ පෝයට සිල්ගන්නවා මං මේ පෝයේ ඉං හැමදාම සිල්ගන්නු එක්කො හිතනෝ මං අද හිනං හැමදාම එක බණක් අහනෝ එදකොඩ මේ වගේ යම් වීරයක් යම් කුසලයක් යා යහපත පිණිස යම්කිසි කාරීක යෙදෙද්දි ඒ කාර්ය ආරම්භකිරීම පිණිස වීරයක් තියෙන්න්නට ඕනෙ ඒකට ධර්මය කියනවා ආරම්භක දාතු. ඉළඟට නික්මධාතු නික්කමධාතු කියන්නේ ආරම්භ කරපු යහපත්්දේ වීරියෙන් පටන්ගත්තදේ දිගින් දිගටම පවත්වාගනයාම පිණිස වීරයක් තියෙන් ඕනේ බොහෝදනෙකුට මේ පටන් ගැනීම වීරීය තියෙන. සමාරුමයේ බනහල හිත නොහරි මං අද ඉදම් පටන්ගන්නවා අද හිඳම් භාවනා කරනවා අද හිදම් කෝමවි ධර්මය අවබෝධ කරන්න පටන්ගන්න. හැබැයිඒ පටන්ගන්න වීරිය එක දවසයි සමාරුන්ට දවස් කපයයි සතියයි මාසියයි. ඊට පස්ස අනේ වැඩක් නෑ කියන. අනේ මට කම්මැලි කිය නවා අනේවදිකට කරලා හරිියන්න නෑ කියන. අර පටන්ගන්න වීරිය කෙනෙකුට දිගට පවත්තගෙන අන්න බෑ. ධර්මමාර්ගය බොහෝ දෙනෙක් මඟදි ඇදගෙන වැටෙන්නේ අන්නේ වීරිය නැතිකම නිසා දැන් අපි හිතමු සරලව ගෙදර බුදුමදින එක සමහරය පුරුද්දක් හැටියට බලන්ට වැඩිහිට අම්මල තාත්තර සමහරාච්චිල සියල. ගිවල්වල හැමදාම් හවසට උදේශ්ට මල් පහන් පූජා කරල හොඳට ගාථ කියලා තුන් සූට්‍ර කටපාඩක් පරනම්මල තාර්තලට ගෙදර හොඳර බුදුන් ඇන්දා හැබැයි ඒ අය බොහොම සද්ධාවෙන් උනන්දුවෙන් ඒක දිගයට පවත්වගෙන ගියා. සමහරයි ගෙවල්ලල පටන්ගන්නවා හරි අපි අදයි නම් එක්කෝ අද දම්ම වැඩේ කරම් බුදුන් අදමු කියල පටන් ගත්ත. දවසයි දෙකයි. ඊළඟ දවස හිතනවා අදනන්ටිකක් කම්මැලි වගේ. අද මඟ ඇරුණ කමක් හෙටයි දං කරනවා. හෙටහිතනවා කමක් නෑ ඊළඟ දවසිීදන් කරන. මේ සමහරුවෙන් නිකන් කතාවට කියෙනම් බාලගිරි දෝසි වගේ කියලා අද නොවේ හෙටයි අදනොවේ හෙටයි අන්නේ වගේ දෙයක් කුසල් වඩක්දි බොහෝ දෙනෙක් කුක්ට මේ ප්‍රමාදය නිසා ඇති වෙනවා භභාවනා කරන්න කියත් අද බැෑකම් ඇැලි හෙට ඉදම් කරනවා අදන මේ හෙටයි අන්නේ වගේ ප්‍රමාදයක් ඇති වෙනවා බොහෝ දෙනෙක් පටන්ගන්නදේ දිගට පවත්තගෙනයන්න පුළුවන්ක මක්නෑ දැ ඔබ බලන්න මේ සමාජයේ දිහා වෙසක් පෝයයට තමයි සාමාන්‍ය දැ මේ වසංගත කාලයේ මේ අමාරු කාලය අපි පැත්තගතීම සාමාන්‍ය සමාජයේ මිනිස්ු ඉදිනදා වැඩ කටයිතු කරගෙන ජීවත් වෙච්චමට අවුරුදු දෙකතුනකට කලින් එහා හිතන්න පන්සල් වට ගෙහිල්ල වැඩිපුරම සිල්ගත්තය බුදු දහමේ වැඩිපුරම අදයිඉදන් ධර්මය දියුණු කරනවා කියලලා බොහෝ දෙනෙක් යොමෝනේ සමාරු වෙසක් පෝයට වෙසක් පෝ එනකොට හිතනවා මේ වෙසක් පෝයයි බොහොම උතුන් සම්බුදු තෙමගුල සමරන්නේ අපේ බෝසතාාණන් වහන්සේ මවකු සිං හිපදීම සම්බුද්ධත්වයේ පිරිනිවන් පෑම මේ වගේ උතුම් පෝයේ දවස්සක මං අද ඉඳං හැදෙනවා කියලා හිතනවා. එහෙම හිතල සමරුවර්ණ සිල්්‍රෙදි හොයාගෙන සිල්ගන්න පටන්ගන්නු ම මේ පෝේට දිගට ොන්න සිල්ගන්න ගෙදර ඉදන් හරි සිල්ගන්න හෙලවඩ ටන් ගත්. සමරු බණහඩ පටන්ගන්නවා එද බදුන් අදන්න පටන්ගන්නවා. සමහරු භාවනාව පටන්ගන්න මං අදරරි නං හැමදාම් පැයි භාගයක් භාවනා කරනවා. එදකොට යමක් පටන්ගන්න ආරම්භ කරන්න වීරයක් තියෙනවා. ඒ පටන්ගත්ත වීරිය සමහරුවන්න වෙසක් පොසොන් වෙසක් පෝයිට අපිදම පන්සලේ පන්සීයක් සිල්ගත්තා කියලා මේසාමාන්‍ය ප්‍රායෝගික අපේ රටේ දැකකු දේවල්. අපි ලංකාවපුරා දවස්සවලට පන්සලම් පන්සලට ධර්ම දේශන ගණනාවක් පෝය බණ කියමින් බොහෝ කාලයක් මේ වැඩ සටහන් කරා සාමාන්‍ය අනිත් පෝය දවස්සොලට වඩා ඒ පන්සල් ඔල ලංකාව ආරන්නක වේවා පන්සලක වේවා සිල් වැඩ සටහන් වල වැඩිපුරම සිල්ගන්නෙන් පෝයි දවසට අපිඉටම ඉදාට පන්සයක්කාව කියලා වෙසත් දවසන පන්සීයක් පන්සලේ සිල්ගන්න පොසොන් පෝයේනකොට තුන් සීජයි දෙසීක් කිතර හැලෙන ඇසල පෝ එනකොට එතන තවත් සියයක් හිතන හැල්ල දෙසීයකට ඉතර බහිනවට පන්සීය දෙසීය වෙනවා. ඇසල පෝඇ ටිකක් හිතනවා මේ තුනුරුවන් පහළ වෙච්ච පෝය ධම්ම චක්ි දශනා කරපු පෝය පොසුන් පෝයනට ටික දෙැක් හිතනවා මිහිතු හාමුදුනු ලංකාවට ධර්මයගෙනාපු පෝය තිින් හොමහිතනවා. එතනින් පස්සේ ඒ ටිකත් ටික ටි අඩුවෙලා අඩු වෙලා සීයට පණහට බහිනෝ. ඊට පස්සේ අනිත් පෝය දවසල්ට පණහයි. හත ලිහයි තැන්ර පන්සීය හත ලිහට පනහට බැස්සා. ඊළඟටආ ඊළඟ වෙසක් පෝයේ නකොට මෙන්න ආයිඉන්න පන්සීයයක් හයිසියයක් පිරි ලයින්න අලු තැගෙනවා සිල්ගන්න සිල්ලැඳුම් රගෙන උපාස්ක උපාසිකා වගේ ආයි ලොකු පිරිසක්කන්නවා. මේ පෝයේ ඉදං පටන්ගන්න හැදෙනව හැදිල්ලක් කිය ලා අයනවා. එදකොට මේ වගේ අපිට පේනවා කෙනෙකින් ගුණධර්මයක් පුරන්න සිල්ගන්න වේවා බණහන්න වේවා භාවනා කරන්න වේවා පින්කරන්න වේවා ඒ පටන්ගන්න දේ දිගට පවත්වාගෙන යා මේ වීරිය බොහෝ දෙනෙකුට නෑ. ඒන නික්කම ධාතුඒ පවත්වගෙන ඇමි වීරි. දිගින් දිගටම අපි සිල්ගත්ත නවා එක දව ස සිල්ගත්තවය මදෑ කියලා සීලේ කියන්නේ මුළු ජීවිත කාලිම පුරුදු කළුතු දෙයක්. බණ භාවනා කිරීම පින්කරනය එක දන්දන එක තමන්ග ජීවිතේ ගුණධර්මමේ දවසක් දෙක් ගුණධර්මයක් වඩල අතහැරලා යකුසලට වැටෙන එකක් නෙමේ. ඒ ගුණධර්ම වඩන්ඩ වඩන් තමයි මේ හිත කුසල් තුළ වැඩීගෙන ගිහිල්ලා හිත ධර්මය තුළ සක් වැඩිලා ධර්මවබෝධයට හිතක් සකස්වයෙන්. ඊළඟවීරය තමයි පරමක්ධදාත ප්‍රතිඵලයේ ලැබෙන තෙක්ම වීර අතහරි නෑ. එතකොට පටන්ගන්න වීරයක් තියනවා ඒක දිගට දිගට පවත්වගෙන යන්නත් වීරිය තියෙන්න්න ඕන ඊළඟට තමන්ගේ නිෂ්ඨාව අරමුණ තැපිතම් කෙනෙක් හිතනවා මං කෝමහරි සෝවාන් වෙනවා. මං මේ ජීවිතයේ සෝවාන් පලට පත්ව වෙනවා එත්තකම් මගේ වීරිය නං අතහරි නෑ මොන්නම හේතුවකටව. එතකොට එයාගේක් ම අරමුණක්තිනවා මං කොහමරි සෝවාන් වෙන. එතෙක්කයා වීරිය දිකටම ඒ පටන්ගත්ත වීරියම දිකටම පවත්වගෙන යනවා ප්‍රතිඵලයේ ලැබෙන තෙක්මං වීරි අතහරින් නෑකින් අධිෂ්ටානි අන්නේ කෙනා තමන්ගේ නිෂ්ටාව දක්වා ප්‍රතිඵලේ දක්වාම තමන්ගේ අරමුණ දක්වාම ඒ වීරි අකණඩෝ පවත්වගෙන යනු. අන්න වැනි අය තමයි මේ බුද් සාාසනය ප්‍රතිඵල ලබාට ඒ නිසා පිගතුනී හිතේ ස්වභාාවය මුදට තේරුන්ගන්. දැම් මේ කියන කාරණ මේ ස්වභාවය තමන්ගේ හිත තුළින් බලා නැත්තට මගේ හිතත් ඔය වගේ නේද. මගේ හිතේ ස්වභාවයක් මේ විදිහම නේද කියලා තමන් තුළින් මේ කාරණා විමසල බලත්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේ දවසක් උපමාවකට ගත්ත මේ මහපොලොේ ඇවිදෙන . සත්වයන්ගේ පා සටහන් කැර. අපි දන්නවා අපි පොළොේ ඇවිදගෙන යනකොට සිනිදු ඇල්ලක් වෙන්න පුළුවන්. එක මඩ වගේ තැනක වෙන්න පුළුවන්. අපි අඩිය තිබ්බ ගමන් අඩි පාර පාසලකන හිටිනවා. ඔය සත්තුව ඇවිදගෙන යනකොට සත්තුුන්ගේ පාසලකුණු කුර සටහන් ඔ පොළොවෙ පිහිත්ලතිය. මේ පොළොවෙ පිහිටන පා සටහන් අතර මනුස්සේපේවා සත්වයකේවා. මේ මහපොළොව අඩිය තියලා ඇවිදගෙන යන මේ සියලූම සත්ත්වයන්ගේ පා සටහන් අතර විශාලම පාසටහන පියවර පොළොවෙ පිහිටන්නේ හස්තියෙකුට ඇතෙකුට ඔබට දැ මතක්වේ නොන ඇතෙක්ගේ පියවර සටහනිස්භාාව මේ අපේ යටිපතුලක් වගේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ සිරිපතුළ ගැනත් ධර්මීතියනෙ සුප් තිට්්‍රිත පාදේ සිරිපතුළ සමානයි මුළු පොලෝම පාද ස්පර්ස කරනවා හ හස්තිියගේ පාදයක් වගේකින් එත ඇැතෙක්ගේ පාද උපමා කරන්නේ ඒ සිරිපතුල පොලෝම ඉස්පර්ශ කර නිසා දැන් අපි අඩිය තිබ්බ කියලා අප කකුලේ වලවල් සහිත තැන් මේ ඇගිලි පුරුක් අතර මුළු පා සටහනම පොළොය පිහිතන්නේ හැබැයි බුදුරජාණන් වහන්සේ සිරිපතු තබනොකොට ඒ මුළු පියවරම යටි පතුලම පොළො ස්පර්ස කරනවා ඇතෙක් ගෙත්තේ වගේ ඇතෙකුගේ පියවර සටහන ඇතෙක්ගේ පාදේ පොළොවිති අද්දී මුළු පාදේම පොළොව ස්පර්ස වෙනු. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ඇතෙක්ගේ පියවර සටහන උපමාවට අරගෙන උපමාවක් පෙන්න්න ඒ උපමාවෙන් බුදුරජාන් වහන්සේ පෙන්නෙනවා මහණෙන මේ පොළොුවේ ඇවිදගෙන යන සත්වයන්ගේ පියවර සටහන් අතර විශාලම පියවර සටහන පිහිටන් ඇතෙකට හස්තියකුට මේ ඇතෙක්ගේ පාසටහන පොළුවවෙ තිබ්බට පස්සේ වෙනත් ඕනම සත්්‍යේක්ගේ පාසටහනක් ඒ පියවර සටහන ඇතුලින් තියන්න පුළුවන් කියන. ැ අපිගම ඇතක්ගගේ පියවර ගොඩක් ලොකුයින ඒක ඇතුලෙෙන් මනුස්සෙකුට අඩියේ තියන්න පුළුවන් සත්වයක්ගෙ වෙන්න පුළුවන් ත ඕන සත්වේක්ගේ පාසටහනක් ඒකට ඇතුල් කරන්න පුළුවන්. එහෙනම් අපිට පිනවා හස්තිියගේ පීවර තමයි විසාාලම පාසටහන් බුදුරජාණන් වහන්සේ වදාළ අන්නේ වගේ තමයි. මේ ලෝකයේ කුසල් දහම් කියලා යම්තා පණවන්න පුළුවන්ද යම්තාක් අපිට විස්තර කරන්න පුළුවන් කුසල් දහම් ඇද ඒ සියල් අප්‍රමාදී භාාවයට ඇතුල් කරන්න පුළුවන් කියෙන්. අ ඇතෙක්ක පියවර සටහන ඇතුළෙන් සියලුම පාසටහන් අනෙක් සත්්‍යයන්ගේ ඇතුල් කරන්න පුළුවන් වගේ. මේ ලෝකේ යම්තා කුසල් දහම් කියලා ඇත්ද ඒ සියල් අප්‍රමාදී භාාවයට ඇතුලෙන්. අප්‍රමාද පංගතුනි බුදුරජාණන් වහන්සේ තරන් අපට අප්‍රමාදීව ධර්මාබෝධය පිණිස උනන්දුකොරවපු අප්‍රමාදී භාවය පිණිස දේශනාකරපු ශාස්ෘුවරයක් මේ ලෝක වෙනත් නෑ. ඔබ බලන් අපේ බුදුරජාණන් වහන්සේ උන්හන්සේ දවසේ දින චරිියාව ගත්තො පැත් දෙහෙකටත් අඩු කාලයක් සිංහසයාවෙන් සැපෙන්. මේ දෙව් මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් උන්නහන්සේ දවසේ බොහෝ වෙලාවක් ගත කරන. උන්නහන්සේ සම්බුදු කෘති අවසන් කලා පිරිනිවන් පාන වෙලාව අවසාන වසේනු සංගේ අමතල දේශනා කරේ හඳදාන භික්කවේ ආමන්ත්‍යයායි මහනෙෙන අවසාන වසයෙන් නුබල අමතනවා. වෛදම්මා සංකාරා මේ සියලු සංස්කාර අනිත්‍යයි. අප්‍රමාදයන සම්පාදේත අප්‍රමාදීව කුසල් වඩන්න කියල තමයි උණහන්සේ පිරිනිවන් පාන අන්තිම බුද්ධ වච්චනේ සියලු සංස්කාරයන් අනිත්‍යයි අප්‍රමාදියෝ මහනෙනෙ කුසල් වඩන් අන්න අන්තිම බුද්ධ වච්චනය අප බුදුරජාණන් වහන්සේගේ. අප්‍රමාදී භාාවය වීරිය ගැනමයි අවසාන වසයනුත් උන්වහන්සේ පෙන්න්නේ මේක ලස්සන කතාවක් තියෙනව ධර්මේ එක ස්වාමීන් වහන්සේ නමක් පුද්දුම වීරීම් භාවනා කරා උණහන්ස බොහොම අප්‍රමාදී කෙනෙ අනාගාමී පලට පත්වනා උබදන්නවා සෝවාන් පලේ සකදාගාමී පලේ අනාගාමී පලේ ඊළඟට තියෙනෙ අරහත්වේ රහත්ඵලේ. එදකොට සෝවාන් විච්ච කෙන ගැන බහල ඇති ඒ කෙනා උපරිම කාමලෝක සතරාපායිෙන් සදහටමමි දෙනවා කාමලෝකෙ ආත්ම හතක් උපදින්න පුළුවන්. එතනින් එහා අටවෙනි බවයක් නම් උපදි ෑකි සකදාගාමී පලේට පත්තිච්ච කෙනෙක් කාමලෝක එක වතාවක් උපදින්න පුළුවන්. අනාගාමීඋනාාට පස්ස කාමලෝකය අයි උපදින්න ඇදිවි ලෝකෙකත් මනුස්සලෝකෙකව සතරාපායකක් මේ කාමලෝකෙයට අයිති කොහෙවත් උපදින්නේෑ. අනාගාමිය අයි උපදිනවා සුද්ධවාස බ්‍රහ්මලෝක පහක්තියනවා. ඒ සුද්දවාස බ්‍රහ්මලෝක පහෙන් එහක උපදිනවා. එහෙම පිරිණවන් පානු අයි කාමලෝකෙටෙන් නෑ. එනිසා තමයි. අනාගාමි කැනන්න ආගාමි කාමලෝකට ආයමත් එන්නේ නෑයයි. රහතන් වහන්සේලා මෙහෙම පිරිනිවන් පානවා ආයි දෙව්ලොෝවත් බඹලෝවත් සුද්ධවාසවත් කොහෙවත් මේ විශ්වයේ ආය උපදින්නේ ඔය විදියට තමයි සංසාර ගමන අවසන් වෙන්. දැන් හිතන්න වීරිය භාවනා කළ අනාගාමී වෙච්ච ස්වාමීන් වහන්සේ නමහ. උන්හන්සේට තව ලබන්න තියනෙ එකම මාර්ගඵලයයි අරහත්තේ විතරයි දකට අනාගාමී වුනාට පසයි සතර පායි වැටන්නෙත් නෑ කාමලෝක උපදදින්නෙත් නෑ අයි මනුසලෝකටවත් දිවිිය ලෝකටත් ඉන්නෙත් නෑ සුද්ධවාස බමලෝම ඉපදිලා එහෙම පිරිණවන් පානු තිමේ ස්වාමන් වහන්සේ අනාගාමී පලේට පත් වෙලා වීරි අතහැරිය අර වෙනද වගේ වීරියෙන් භහාවනා කර කර කෙලෙස් ප්‍රහාාණය කරන්න දිගට පවත්තගෙන ගිය වීරිය අනාගාමී වනාට පස වන්හන්ස අතහැර බොෝම නිදහසේ විවේක සුවෙන් එන්න තවසක් බුදුරජාණන් වහන්සේ මේ භික්‍ෂුව විවේකව වැඩඉන්න දැකලා බුදුරජාණන් වහන්සේ කතා කර හනෝ භික්‍ෂුව මොකද දැන් ඔබ වෙන ද වගේ අප්‍රමාධය වීරිය වඩන්න නැත්තේ සාමිණී භා්‍යතුන් වහන්සු මම කාමරාග පටිග සක්කාදේටි විචිකිච්චා සීලබ්බද පරාමාසකෙන මේ සංයෝජන ප්‍රාණය කර මම කාම ලෝකයේ ගැන බැඳිල තිබ්බ සියලු සංයෝජන ප්‍රහාණය කරා මම අනාගාමී පලට පත්තිච්චි කෙනෙ කාමරාග පටික ප්‍රාණය කරපු කෙනෙ. ඒ නිසා මං කල්පනා කරා දැන් ඉතිං ඔොයි මද ඉතිරි කෙලෙස්්ටික තවචුට්ටයි තියෙන්නේ ඒ තිික ඉතින් සුද්ධවාස බඹලෝම ඉපදිලා එහෙදි ප්‍රහාණය කරගෙන හහිපිරිනිවන් පානවා කියල මංහිතුව කියය. දැම නරක දෙයක් නෙමේ. සුවාන් වෙලා සකදාගාමීලා අනාගාමී තැනටම ගිය කෙනෙක් හැබැ උන්හන්ස එතැන දිහිතනව රහත්ව එන්න ගන්න උත්සාහය එතනදි අතහරනවා. අතහැල්ල හිතනවා බඹලව ගිහිල්ල සුද්දාවාස බ්‍රහ්මලෝකෙ දිමං පිරිනිවන් පානව කළ හිතාගත්ත. බුදුරජාණන් වහන්සේ මේ භික්‍ෂුවට දීපූප දෙෙස බුදුරජාණන් වහන්සේ අර ස්වාමීන් වහන්සේ වීරි අතහැල්ලා රහත්වෙන එක වීරි අතහැරලා සුද්දවාස බම්බලෝදි මන් රහත්වෙනවා කියලා ඒ ඇති කරගත් තරමුණ බුදුරජාන් වහන්සේ පෙන්වීමේ විදියට බුදුරජාණ වහසේ උපමාවක් කහනෝ භික්ෂුව අසූචී ගොඩක් තිබ්බත් චුට්ටක් තිබ්බත් ගඳේ වෙන ශක්තියනවද කෙ හෝ දැන් ඔන්න හොඳට තේරෙන උපමාවක්නෙ අසූචි ගොඩක් තිබ්බත් ගඳයි චුට්ටක් තිබ්බත් ගධ ගඳම තමයිහන්න බුදුරජාණන් වහන්සේ උපමාවක් සූචි ගොඩක් ති බච්චුට්ටක් ති බත් ගඳේ වෙන ශක්තිනවාද කියෙලව. අන්නේ වගේ ඉපදීම දුකයේ කියලා දේශනාකරපු බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවට කියන භික්ෂුව කොහේ ඉපදුනත් දෙව්ලව ඉපදුනත් බමලව ඉපදුනත් ඉපදීම දුකක්ම තමයි. තව එක ආත්මයක් කි පැදනත් ඒකත් දුකක්ම තමයි. ඒ නිසා භික්ෂුව මේ ජීවිතේම වීරිය වඩලා ඉතිරි කෙස්ටිකක්ත් ්‍රාණය කරගෙන මෙලෝම පිරිනිවන් පාන වීරී වඩන්න කියීම. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ වීරි අතහැරපු කෙනෙකට හැබැ උන්වහන්සේ වීරි අතහැරයේ ප්‍රතිඵල ලබල හැබැයි නිෂ්ටාවටම ගනෑ පැවිදිවෙච්ච කෙනෙකුට බුදුරජාණන් වහන්සේ පෙන්න්නවා තමන්ගේ පැවිදි ජීවිතයේ තුළේ අන්න පුළුවන් ඉහළම අරමුණ මහනෙනෙ නුබලා සාරිපුත්ත මුොගල්ලාන වගේ වෙන්න මහන්සිගන්. ක්ෂුණීන් වහන්සිලට පෙන්න්නනවා නුබලා කේමා උප්පලවන්න වගේ රහත් භික්‍ෂුණීන් වහන්සිල බවට පත්වෙ එන්න මහන්සිගන්. ගිහිස්ශ්‍රරාවකයන්ටත් බුදුරජාණන් වහන්සේ පෙන්වා ඉලක්්‍ය ගිහි අයට උපාසකවරුන්ට චිත්ත ගෘහපති වගේ වෙන් හත්තාලෝක පුත්ත සිටතුමා වගේ වෙන්න මහන්සිගන්න කියෝ. උපහසිකාවන්ට ගිහි අයට බුදුරජාණන් වහන්සේ පෙන්නවා කුදජුත්තරාවගේ. වේළු කණ්ටකී නන්ද මාතා වගේ වෙන්න මහන්සිගන් ඒ අයි මොකද ගිහිජීවිතේ තුළ අනාගාමී පලේ දක්වා තමයි ගිහියෙකට අන්න්න පුළුවන් ඉහළම තැන පැවිත් දෙකුට උතුම් අරහත්වේ දක්වාහම වීරියෙන් යාගණඩ පුළුව. එහෙමනං අපිට පේනවා බුදුරජාණන් වහන්සේමේ ශාවකයන්ව උනන්දු කරවල වීර ඇතිකරෝ ලා තියෙන කොයි ආකාරයට එතනති බුදුරජාණන් වහන්සේ බෝම ලස්සන ප්‍රකාශයක් කරනම් මහනෙනී යම් රාත්‍රියක තතාගතයන් වහන්සේ සියල්ලු කෙලෙසුම් ප්‍රහාණය කරලා සම්මා සම්බුද්ධත්වයට පත්වනාද. යම්රාත්‍රියක අනුපාදිශේෂ පරිනිර්වාණෙන් පිරිනිවන් පානවාද ඒ අතර කාලයේ තුළ. ඒමනං එක තේරුම තමයි බුද්ධත්වයට පත්වෙලා පිරිනිවන් පාන මොහොත දක්වාම වැඩ සිටිය කාලේ තුළ බුදු කෙනෙක්. ඇසපිය හෙලන මොහොතක්වත් යලීපදමින් යන සංසාර ගමනක් වර්නා කරන්නේ කියර බුදුරජාණන් වහන්ස වදාක්. අන්න බුදුකෙනෙක් ස්ථාවරය. ඇසපියය හෙලන මොහොතක්වත් බුදුවරෙක් යලීපදීපද යන සංසාර ගමන නං හොඳයි හැපයි කියලා වර්ණ කරන්න ෑකිනෝ බුදුකෙනෙ. ඉපදීම දුකයි කියප බුදුරජාණන් වහන්සගේ ස්ථාවරයකයි. අන්නේ නිසා වීරිය උසල් වඩන්න වීර ආරම්භ කිරීම ඒ පටන්ගත්ත වීරිය දිගට දිගට පවත්වාගෙනයාම තමන්ගේ අරමුණ දක්වාහම ප්‍රතිඵල ලැබෙනත එෙක්ම වීරි අතහරින් නැතුව පවත්තගෙනයාම ඔබ තුළ ඇතිකරගන්න ඕන ආරම්භකදාාතු නික්කමදාාතු පරමත්කදා දැන් අපි බලමුෝ බුදුරජාණන් වහන්සේ නිවන් අවබෝධය පිණිස මාර්ග කීපයක් ඔස්සේ අපිට ඒ අරමුණට යන්න ක්‍රම බදුහාදුර පෙන්ෙනම්. හැබැයිඒ මාර්ග ඔක්කොමකි වැඩෙන්නේ ආර්ය අශ්ායංක මාර්ගය තුළම තමයි සතර සති පට්ඨානේ සතර සම්මයක් ප්‍රදාන බීරිය. ඉළඟට සතර ඉරදිපාද ඉළඟට පං්ච ඉන්ද්‍රිය ඉළඟට පංච බල සප්ත බොජ්ජංග ආර්්‍ය අෂ්ඨායංක මාර්ගිමි වට අපි ධර්මයකනෝ සත්ති් බෝධි පාක්ෂක ධරම. චතුරාරි සත්‍යය අවබෝධයට උපකාරවෙන පාක්ෂික වන ධර්ම. එතකොට යමෙක් සතර සතිපට්ඨානය වඩාගෙන ගියත් නිවනට යනම්. කෙනෙක් සතර සම්්‍යප්ප දහන වීරිය වඩාගෙන ගියත් නිවනටය. කෙනෙක් සතර ඉරදි පාද වඩාගෙන ගියත් එත් නිවනට යන්. කෙනෙක් පංච ඉන්ද්‍රිය ධර්ම වඩාගෙන ගියත් එත් නිවනට යනු. කෙනෙක් පංච බලධර්ම වඩාගෙන ගියත් එත් නිවනට යනු. කෙනෙක් අ. සත් බොච්චංග ධර්ම වඩාගෙන ගියත් එයත් නිවනට යනවා කෙනෙ කාර්ය අෂ්ඨායන්ක මාර්ගය වඩාගෙන ගියත්තයත් නිවනටම යනවා එතකොට මෙන්න මේ හැම තැනකම වීරියෙන් තොරව නිවනට යන මගක් කොහෙවත් නෑ සතර සති පට්ඨානි වැඩෙන් නෙත් වීරිය තුළමයි ඊළඟට වෙනම වීරිය හතරාකාරයකට කතා කරනවා සතර සම්්‍ය ප්‍රධාන වීරිය. උපන්නාවෝ අකුසල් ප්‍රහාණය කරන්න ගන්න වේරිය. නූපන් අකුසල් නෝපදන විදිහටම ඇතිකර ගන්න වේරිය. උපන් කුසල් දියුණු කරගන්න ගන්න වීරිය, නූපන් කුසල් උපදවා ගන්න ගන්න වීරී. ඔන්න සතර සම්මයක් ප්‍රධාන වේරීට. ඊළඟට සතර ඉරදිපාදවල වෙනම විරිය ඉරදිපාදයක් හැටියට කතා කරනවා විරිය ඉරිදිිපාදෙ. ළඟට පං්ච බලධරම විරිය බලං කියල වීරිය බලයක් හැටියට කතා කරනවා. පංච ඉන්ද්‍රිය ධර්මවල විරිය ඉ්‍ර ඉන්ද්‍රිය ධර්මයක් හැටියට මේ වීරිය ඇතිකරගෙන ධර්මාවබෝධයට වඩ නාආකාර ගැන කතා කරන. ඊළඟට සප්ත බොච්චාංග ධර්මවල විරිය සම්බෝච්චන්ගේ නිවන් අවබෝධය අරමුණු කර ගත්ත වීරිය වඩන ක්‍රමය ගැන විස්තර කරන. ස්ටායින්ක මාර්ගයේ තුළල තවත් ක්‍රමයකට සම්මා වායාම කියල ඒ වීරීම විස්තරවෙන් එදකට බලන්න අපිට හැම ආකාරයෙන්ම මේ වීරිය නැතුව මේ ධර්ම මාර්ගයේ කුසල් වඩන්න පුළුවන්කමක් නෑ ඒ නිසයි බුදුරජාණන් වහන්සේ පෙන්න්නේ මහනෙනි මේ ලෝකේ අම්තා කුසල් දහම් කියල ඇද්ද ඒ සියල් අප්‍රමාදී භහාවයට වීරියයට මැතුන් කරන්න පුළුවන් කියල පිගතුනී දෙනෙකුට මේ පටන්ගන්න වීරිය පවත්තගෙනයන්ට බැරිකම ඔ බලන්න ඔබේ ජීවිතය ඔබ වැටිච්චතැන් මේ බණහන්න පටන්ගන්නෝ ටික දවසක් යන්නකොට මග හැරෙන. සිල්ගන්න හිත හිතා ඉන්නෝ වැඩේ කරගන්න වීරියනෑ සමහරු පටන්ගන්නෝ නවතින් සමරුන්ට පටන්ගන්නවත් වේරියනෑ සමාරු බනක් අහලා උන්න එක දවසක් බනහලා හිතනවා කොච්චර වටිනවද හැමදහ මහන්න ඕනේ අදින් දම්ම පටන්ගන්න බණක් කහන් දැන්ගන්න හිතුවා දවසහි දෙකයි තුනයි ඉඩවාසි මගැහැරෙනෝ. අන්න එයාට පටන්ගත්ත වීරිය පවත්තගෙන යන්න බේ සමහරයි ඉන්නවා හිත හිතයි නෝ පටන්ගන්නවොත් වීරියන අද නොවේ හෙටයි අද නොවේ හෙටයි අදනොවේ හෙටයිගේහන්න හේ හෙට කවදාවත් එ නැති හෙටක්. එනිසා පංගතුනී සද්ධාව දියුණු කරන්නත් අඩුගානේ බුදුන් අදන්න බුදුගුණ ටික හිතන්න සෙල්ුරකින්න විශේසයම ලේසිනෑ පන්සිල් ටික රකින්නක් වීරියයක් නැතු. වීරියෙන්ම තමයි මේ සීලාදී ගුණ ධහරම දියුණු කරගන්න තියෙන්. ඉළංඟට සුත්ත දහම් දැනම බනක් කහන්න බණපොතක් කියවන්න ධර්මඥානය ඇති කරගන්න වීරිය තියෙන්නොවා. ජාග සම්පත්තිය දන් දෙෙන්න්න අතහරන්න වීරියයක් තියෙන්නවා. වීරිය නැත්නම් සහරු දන් දෙන්න හිත හිතාඉන්නවා. අවදාවත් පුළුවන්ක මක්නේ ඒ වෙලාවෙනකොට ඊට පස්සේ වීරිය නැති වෙන පස්සෙ බැරියේ අද බෑ කම්මැලි මේක පස්සේ මොනහරි දේකට අපරාධ දෙන්නේ අන්න ඒ වගේ හිතා ආපස්සට අදනවා දෙන්දෝ නොදන්දෝ දෙනවද නැද්ද දෙනවද නැද්දීිය වීරිය නැතිකම නිසාම අතහරින්නත් වීරයක් තියෙන් ඕන කුසල් වටන්න ඊළඟට බණභාවනාවක් කරන්න ගා ප්‍රඥාව වීරිය නැත්නම් පිංගතු නේ ධර්මය සඳහන් වෙන චිත්ත හත්ත කියලා සාමීන් වහන්සේ නමක් උණහන්ස පස්සෙ රහත්වේන. උන්නහන්සේ ධර්ම මාර්ගය තුළ උන්න්නහන්සගේ ජීවිතය අපට පුදුම ආදර්ශය මේ වීරිය වැටිල වැටිල වැටිලා අවස්ථා ගණනාවක් වීරිය වැටිලා ආපහුන් වහන්සේ ධර්මාවබෝධය කරාග ආකාරය මේ චිත්තහත්ත කියන වාමන් වහන්සකි ජීවිත කතා විදයන්නේ ඔහු සැවැත්නූර හිටපු ගොවිය පිවහවෙලා හිටිය බිරිඳක් හිටියා ගොවි තැන්කරගෙන කුඹරක් කොටාගෙන හිටිය. තින් මේ කෙනා තරුණු මැදිවයස වගේ බිරිඳගුත්ති ඉන්නව කුමරු කොටාගෙන ඉන් අල කුම්රු ගොවිතැන්කරගෙන හනක් කොටාගෙන ජීවත්වෙන. ඔය අතරි සැවැත්නුවර බහ රහතන් වහන්සේලා වැඩ හිටිය බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා එක් තර ඇත ගම්මානික සැවැත්නෝර. මහරහතන් වහන්සේලා මේ ගමට වැඩම කරපු මහරහතන් වහන්සේලාගකින් දවසක් බනෑහවා පිරිස බණහනකට ඔහුත් ගිහිල බනෑහුව. දැම් බණටික අහල ඉවරවෙන කොට හිතුනා ඇත්ත නේ නම්. මොකක්ද මේ ජීවිතේ මේ සියල් අනිත්‍යයි. මේ ඉපදමින් මැරමින් යන ජීවිතයක් මං මේ මොන දුකක්්ද විඳින්නේ අන්න තමන්. ජීවත්වීම පිණිස විඳන දුකමැනහි කරන්න ගත්තා. හැත්ත නේනම් ඉපදීම දුකක්නේ. ඉපදිච්ච දවසහි දම් මං මේ සැපක්ද විඳින්නේ. ඇ හොම මිනිස්සු හිතනවා. ඒ විදිහට මහුත් හිතුවා. පුංචි කාලි දම් දුක්විඉන්දා කුඹුරු කොටනවා හව්වේ පිච්චෙනවා කොච්චර වෙහෙසද්ද. මේ වීටිකක් හොයාගන්න. බත්්ටික කුසගින්න නිවාගන්න කොච්චරනම් දහඩිය වකුරුනද මොන තරන් දුක්ද ඔවේ පිච්ිපච්චි කමුමරක් කොටනවා. මේ විවාහවෙලා මේ බිරිඳක් නඩත්තු කරගන්න මේ කෙලෙශ් නිසානේද මං මේ දුක් දෙෙන්නේ. මම යනවා පැවිදිවෙන්න. මම නිවන් දකිවා. අන්න දැන් ඒ සිතුවිල්ල හිතට. දැව්බ හොඳට හිතේස්භාව අධ්‍යනය කරන්න. ඒ සිතුවිල්ල හිතට ආවට පස්සේ අපි යමකට හිත නැඹරු කරාට පස්සේ දැන් ඒ පැත්තටමොයි කරුණු වෙන්නේ. දැං ඔහෝ හිතනවා පැවිද්ධ නම් හරීම නිදහස් අනේ සාවාමීන් වහන්සේලාට මේ වගේ පවුල් බරක්නෑ. උන්හන්සේලට කුඹරු කරන්න නෑ උන්න්නහසේලාට ලියදි බඳන්න වතුරාරඉන්න වීහින්න ඔය කිසිවදයක් නෑ. උන්නහන්සේලාට ආහාරවශ්‍යතාවේට උන්හන්සලා පාත්තරය අරගෙන පින්ඩ පාතියනෝ. උන්න්නහන්සේලට දානටික ලැබුණා වැළඳවා එතනින් ආහාර ප්‍රශ්නීවරයි. උන්නහන්සේල පුදුම විවේකෙන් බණභාවනා කරගෙන ගුණධර්මපුරාගෙන නිවනටයනවා හෝ සැපක්. පැවිදි ජීවිතයේ නම් කොච්චර සැපක්ද. මෙහෙම හිතලා බිරිඳටත්කිව්වා මේක මහ කරුම ජීවිතයක් මේ මේ කුමරු කොටකොට මං යනවකය පැවිදිවෙන් අනි අර බිරිඳ ැ කෑ ගහල හෝතියල ඇන්වා නයන්න පා දාල යන්ඩ එපා මට නැතුව ඉන්න බෑ එනම් අම්මෝගේ නත්තියාගන්න කියලා ගියා යන්න මං යනුව නිවන් දකින්න කියලා මේ කාන්තාව නිසා බිරිද ඇවරු නිසා කොච්චරනම් අපායි වැට ඇද. ං අතහරන ව කියල දැන් සියල්ල අත හැරලා දැන් ඔන්න පැවිදිවෙන්න ගිය යනකොටර උදැල්ල තියෙනවා කුඹරු කොට මේ උදැල්ලයි ආයුදී අරගෙන ගිහිල්ලා පඳුරක් අස්සේ හැඟුව පඳුරක් අස්සේ හංගල කුඹරටත් ගිහිල බැලුව බලලයිවර වෙලා අද ඉන්නම් මං කුඹරු කෙටිල්ලක් නෑ මං යනව නිවන් දකින්න කියලා පුද්දුම සතුටින් ගිය ගිහිල්ලා භික්ෂූරන්ණහන්සේලාළඟ මේ ආරාමයකට ගිහිල පැවිදිවුණ. ැ න්න පැවිදි වුණට පස්සේ පැවිදි වෙච්චාලුත දැන් හිත දැන් සම්පූර්ණය අර කාමයන්ගේ ආදීනවගෙවල් වල ප්‍රශ්න ජීවත්වීම අරදලය කලකිල්ලනයාව ඒ කකි ආවට දැන් ඔන්න පැවිදි වෙච්චාලුතම බොහෝම සිල්වත් හරි සද්ධවන්තයි බුදුන් අඳිනවා භාවනා කරනවා පින්ඩ පාත යනවා බොහෝම ගුණධර්ම පුරාගෙන පැවිදි වෙච්චාලුත අර අලුත් පිට හිටිය ටික දවසක් ගෙවුණා ඔහොම ගෙවිල ටික කාලයක් යනකොට දැන් ඔන්න පැවිද්දේ කරදරයක් වගේ තේරෙනවා මේ මේ පාත්තරයක් අරගෙන ගෙවල් ගානය අන්න ඕනෑ මේක නිකම් හිගා කනවා වගේ වැඩක්නෙ මේ ධන ටික් හොයාගන්න මේ අනුන්ගෙන් යැපෙන ජීවිතේ මොකද මේ ජීවිතේ මීට වඩ අහොදයින්න කමරක් කරගෙන කාටවන්න අයි නඇතුව හම්බ කරගෙන කාල හිටියන අන්න දැන් හිතානි පැතර පෙල්ලි ැ යාතර තක්කෙනවා බිරිඳ හනේ තනියෙන් ගෙදර ඇති. යාක තනී ඇති දැන් වෙන පැත්තකටත්හහිතෙනවා බිරිඳට වෙන සම්බන්ධතාවයක්කත් ඇතිවයිද දන්නේ මන්න නඇතිමිසා. බිරිඳ තනියෙන් කොහොම ඉන්නවත් දන්නේ මංකර අපරාධයක් ඔන්න දැන් ඒ පැත්තට කරුණුයදනවා. ඔන්න ඔබ හොදට තේරුන්ගන්න හිතක් ඔබ හිතන පැත්තට ඒ විඤඥානයක් නැඹුරුවිනා කාලෙ. දැන් එහෙම හිතලා කල්පනාවනා බිරිදත් තනයෙන් බිරිඳගේ ආරක්ෂාවටත් කවුරුත් නෑ මේ කාලෙ කාන්තාවන්ට තනයෙන් ඉන්නත් බෑ මගේ බිරිඳට කරදරයක් වීද දන්නන්නේ ත්න ැන් න්න හිතනේවා. දැන් එහෙම හිතලා මතක් වුණා කුඹුරත් තියෙනවා. උදැල්ලත් හංගලාව අර හඳු රසේකත් එතන ඇති. දැන් ඉතින් ගිහිල්ල කුඹර කරගෙන හිටියනම් ඉවරයි කියලා ඔන්න සිවුරු ඇරල ගියා එහේමම සිවරු ඇරල පාන්දරම ගිය ගිහිල්ල අයිවල්ලා කෙලින්ම ගේිය අර උදැල් හඟපු තැනට ගිහිල්ලා මෙන්න බිරිඳට ආරංචියක්කාව අන්න ඇවිල්ලා කුඹර කොටනෝ කියලා. ගෙහිල්ල බැලුව බැලින්න්නම් ඇත්තනෙන් නම් මේ මිනි ඇැවිල්ලනේ. බියෙන් කුමර කොටනවා හෙන් කොටනවද ආවිධරගෙන් අනේ ඔයා ආවද කියල දැ වෙන දට වඩා. ැ ිහි ලාවාහම බොහම ආදරත් වැඩිේ. වෙෙනදට වඩා බොහෝ මාආදරෙන් ආදර වදන්නලින් ලෙං අතුකමෙන් පුද්දුම විදිහට දැන් සැලකිලි. වෙන දට වැඩිය ප්‍රනීත විදිහට ගෙදර ඉස්සරෙක්ක වෑංජනයයි දැන් වවැෑංජන ගානක් හදලා. කෑම කවනවදැ ආදරී වැඩිකට. දැන් බොහෝ ආදරින් හුරු තල්වෙවී දැන් දවස්කීපයක් හිටියා. ටික දවසක් යනකොට අන්න. ඒ සුරූපෙත් තිවරයි දැම් පුරුදු විදිහර දැන් මනුස්සයගේ වැරදි පේනවා දැන් බැනුම් කිවල්ලොල රන්්ඩු දැන් ඔන්න ටික කාලයක් යනකොට දැම් බිරිඳත් බනිනෝ දැන්ගෙවල්ලල් රණ්ඩු දැන් අර වගේ කෑමබීමත් නෑ හරියට දැන් ගෙවල්ලුල් අඩුපාඩු නැති බණයේ මහි රාන්්ඩු මේ ප්‍රශ්න කුම්පුුරු කරන්න ඕනෑ දුක්විඳන්න ඕනෑ දැන් ඔන්න හිත පෙරලු න අනිපැත්. ැන් ටික දසක් මෙහෙම ඉන්නකොට හේතුනාා මොකද්ද මේ කරුම ජීවිතේ මං පැවිදිවෙලා හිටපු දවශ්ටිකගේ කොච්චරණන් සැපසේ හිටියද ඒ කාලේ කොච්චර නිදහස්ද පැවිද්ධ කියන්නේ හරියට හන්සේක් වගේ කිසිම බැදීමක් නැති ජීවිතයක්නන්නේේ දැන් ඔන්නන්නේ ඒ පැත්තට විඤ්ඥානය හැරුණා දැන් ඒ පැත්තට සිතුවිලි ගලාගෙනය නවා දැන් හිතෙනවා ඉට පාත ගිහිල්ල දානිටිකක් කරගෙන. ඒ දානටික වළඳල පාතරයේ හෝදල තිබ්බට පස්සේ මෙෙන කිසිම බැඳීමක් නෑ. කා එක්කවත් කිසිම කෙනෙක්ක එක්ක. භහාවනා කරගෙන ධර්මී මෙනෙහිකරගෙන සද්ධහාදී කුණු ධර්ම වඩාගෙන කොච්චර නිදහසමං හිටියද. දැන්ගෙදර බැනුම් බිරිඳගෙන් බැනුම් කිසිම හිතවත්ක මක් ලෙන්ගතුක මක් නෑ ජීවත්වෙන්න්න අමාරයෙකු මුරු කරන්න ඕන දවස මවේ පිච්ිපච්චි හේන් කොටනවා කුගුරු කරනෝ මොකක්ද මේ කරුම ජීවිතය කියලා අන්න දැන් ගෙදර හන්්ඩුත් වෙලා කිවෝ මං යනෝ පැවිදිුවෙන් ආයි මංගන්නෑ කියෝ. කියලා ආයි පාරක් ගියා දැන් ඔන්න දෙවැනි පාරට ගිය අයි පැවිදිවෙන්. ඒ පැවිදි වෙන්න අනොකටත් උදැල්යි ආයුදේ අරගෙනග හිෙල්ලලා අර පඳුරස්සෙම හංගල ගිය ගල ඉවරලා හන ලඟට ගිහිල්ලා කිවවා යි නං එන්නෑ කියෝ දැම්මං හොදට මට්ටුනාා කියීවෝ මං යනවඇන්න කියලා ගිහිල්ලා හා යාරාමිකට ගිල ස්වාමින්න අහන්සසිලාට කිවා නේමාව පැවිදි කරන්න. මම දැන් නම් මේ පාරනං එපාම වෙලා කලකිරිලාවේ මන් නිවන් දකින්න මයාාව කියෝ අනේ ඉති රාරාමිච්චික දවසක්කිදල පැවිදි වුණා. දැන් පැවිදි වුණට පස්සෙේ දැන් අලු ජීවිතයක් පැවිදි ජීවිතේ ද. දැ පැවිදි වෙච් අලුතම පැවිදි ජීවිතය දැන් බොහෝම වීරියෙන් උදට පැවිදි ගුණ ධර්ම රකිනවා සිල් රකිීනවා උදේ පාන්දර වත්පිළි වේ කරනවා පිඩ පාත යනවා ලැබෙන දානනිටික ප්‍රත්්‍යවෙෙක්ෂහකරල වලඳනවා බොහෝම ගුණධර්ම පුරාගෙන හිටියා බුදුන් අධිනවා භාවනා කරනවා පින් කරනවා. ඔහොම කාලයක් ඉන්නකොට ආයමත් හිත පෙල්ලනා. ආය මත්හිත පෙරලි ලා හිතෙනවා හනේ බිරිඳ තනියෙන්. හර කුඹුර පාලුවට ගිහිල්ල ඇති. උදැල්ල යාවිදෙත් අර පඳුරස්සේ. බිරිඳට තනියෙන් ඉන්න වැඇත්ති කරදරයක් කත්ව ඉත් දන්නේ. මංගේ කරපු වැඩි වැරදි දැන් යුතුකම් මතක්කෙනවා දැන් කරපු වැඩි වැරදිී කියලමතක්කෙනවා බිරිඳට පිරිසරනක් නෑ පිහිටක් නෑ කියල මතක් කෙනවා. ැ ඔන්න හිතට කරුණු ගලාගෙන එවා ඒ පැත්තට දැන් ඒ පැත්තට කරුණු ගලාගෙන ගලාගෙන එනකොට අන්න එතකොට දැන් පැවිද්ද වදයක් වගේ තේරෙන දැන් ඊට පස්සෙ හිතෙනවා මොකක්ද මේ දායක අන්ගෙන් හැමවිලායුම දානටිකයි මේ පින්ඩ පාති යන්න ඕන මේ පාතරයක් අරගෙන ගෙවල් ඉස්සරගලා හිටගෙනන්න ඕන මේක නිකං හිගාකනවා වගේ ජීවිතයන්නේ දැන් අන්න පැවිද්දට ඒ වැරැද්දක් හැට තේරෙනවා මේ සිවුරත් අනුන්ගෙන් යැපෙන්නේ ගිලම්පසටික බේතම අනුගගේෙන් යපි ලජි මීට වැඩිය කුමරක් කරගෙන මගේ අතපය හයිිය තියෙනවා අ උදැල්ලක් තියනෝ දැන්ගන්න කරුණු හිතටාව දෙවනි පාරස් සිවුරු වැල්ලගිය. ඒගිහිල්ලා මෙන්න ආය වැලින්නම් මිනිහගෙදරැවිල්ලා අනේ ඔ ආද කියලලා බොහෝම අදර දැ ආයි සැලකිල. දැන්කෑම හදල දෙනවා ළඟට ගෙනත් දෙනවා ආදරෙන් කතා බහ කරනවා පුතු මාදරය අනේ අපි ආයිමු ආයයන්නේ පාවයා කියලා දැන් ආදරෙන් ආය ගැන් ගිහි ආය අර පරණව දැල්ල ආයුදටික පදුරස්සේ හගපු තැන ගත්ත ැ ආයි කුමරු කොටනවා ඒයි කොටනවා ආයර බිරිතත් එක් දැන් ජීවත් වෙනවා. ටික කාලයක් හැනකොට ආයි රන්ඩුව ආය ගෙදර එපාාවනනා අර පුරද්දට තුන්ගනි පහරටත් ගිහිලා පැවිදිුණ. සිගතුනේ ඔය විදිහයට කීප වතාවක්ම හය වතාවක් ගිය නැවත නැවත්ත සිවුරු අරිනවා ආයගෙදරේෙනවා ආයගෙර බැනුන් අයනවා රන්ඩුවෙනවා එපා වෙනවා ආයනෝ පැවිදිෙනවා ආයි පැවිදි ජීවිතයේ ටික කාලයක් ගුණධර්ම පුරාගෙන ඉන්නවා ආයගෙදර මතක් වෙන බිඳ මතක්කෙන අව දැල්ල මතක්කෙනවා හන මතක්කෙනවා ආයගෙදරනවා ඔය වගේ හය වතාවක් සිවරු වැරෑරාවගෙන හොම ඇල්ල ැ හයවැනි පාරත් ඇවිල්ල දැන් ටික කාලයක් ආදරෙන් හිටිය දැන් ආය ගෙදර ර්ඩු එදා බිරිඳත් එක්ක හොඳටම බහිම් බස් වෙලා රන්ඩුවෙලා හේනටගී දැන් ගිහිල්ල හේනකොටන්නේ කේන්තියෙන් තරහෙන් අප රාධි මංකරගත්ත මෝඩකම අ පැවිද්දම හිටියනම් හොඳයි දැන් ඔහොම හිත හිතා කේන්තියෙන් හේන කොටලාක් ආ පහු ෙදර යනකොට බිරිඳ එදා දවල් කේන්තියට උයලත් නෑ ගෙදර යනකොට පැදුරක් එලාගෙන ගෙදර වැටිල්ලා හොඳටම නින්දගලා කට ඇරිලා කුණු කෙලා වැැක්කෙරිලා කොන්්ඩෙ විසිරිලා යක්ෂණයක් වගේ එහේම පැදුර ඇදගෙන වැටිලා නීදී එදා ගෙදරාව බඩකින්නේ කිසිම දෙයක් ුයලා පිෙහිලා නෑ බිරිඳ දැක්කට පස්සේ හම්බෝ සංස්හාරය මේකටද මම් මේ සසරේ සවුරු ඇරෑරාවේ මේ බැඳීන් ඔක්කො ැතිවුනේ මෙතනද අදදනං යනවා කියලා අ ඔක්කො ම අතැහැල්ල ගියා. හැබැයි ගේ උදැල්ලයි ආයුදෙ අයරගෙනවා. ගෙහිල්ල පඳුරාස්සේ තියන්න හදනකොට මතක්කුණා මම කී වතාවක් නම් පැවිදි වුණාද. හැබැයි ආයමත් මට එන්න හේතුුණේ මතක්කුණේ මේ පඳුරාසි හංගල ගේ උදැල්ලයි කැත්තයි ආයදෙටි. මේ පාරණං හංගන්න නෑ කියලා ගලක් මුදුරට ගිහිල්ලා වීරියෙන් වීසිකරා. අර උදැල්ල වීසිකරා කැලේට වීසිකරා විිසි කරලා ආයුධ ටිකත් විසි කරලා මේ පාරණං ආපහු හැරෙන්නේ නෑමයි කියලා දැඩි අධිෂ්ඨානයකින් ගිහිල්ලා හත්වෙනි පාරටත් පැවිදි වුණම්. ඒ පැවිදිවෙච්ච පැවිදිවිල්ල උණහන්සේ පුදදුම වීරියෙන් භාවනා කරා සිල්ගුණ දහම් වැඩවා වීරිය වැටෙන් එනකොට ආදීනෝ මෙනෙහි කරලා හිත කුසලේ පිහිටවා ගත්තා මරණ සතිය වැඩුවා අප්‍රමාදීව සියලු කෙලෙසුම් ප්‍රහාණය කරලා මහරහතන් වහන්සේ නමත් බවට පත්වන. උණහන්සේගේ නම චිත්තහත්ත මහරහතන් වහන්සේ. පිඟතුනේ උන්නහන්සේත් රහත් වුණ. උන්නහන්සේට පුළුවන්ගුණා අර වැටි වැටි වැටිවැටිය. අතහැරෑරගිය වීරිය අකණ්ඩව අරමුණ කරාරගෙනයන්.ඒනිසා මේක තමයි හිතේ ස්වභාවය. මේ කතාව ඇහෙනකොට හම්බෝ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ඔබ ඔබදිහාබලත් බොහෝ දෙනෙක්කුගේ මනසේ ස්භාවය ඔය වගේ තමයි. මේ එපාවෙනවා කාමයන් ආයිටික වෙලාාවකින් දවසයි දෙකයි ආයි කෙස් බලවත්තු න හම් කාමයන්ට හි ැදිලා. බොෝ දෙනෙකුට සසරින් මිදන්න බැරි ගැලවෙන්ඩ බැරි මෙන්න මේ තියෙන ස්භහවෙ නිසා. ඒනිසා පංගතුනේ අපි යම් කුසලේක යෙදෙනවනං ඒක පටන්ගන්න වීරයක් තියෙන්න්න ඕනේ ආරම්භකධාතු ඒ දිගින්දිකට පවත්තගෙනයන්න නික්හමධාතු පරමක්කධාතු කැනෙ තමන්ගේ නිෂ්ඨා වරමුණ දක්වාම ප්‍රතිඵල ලැබෙන තෙක්ම මං අතහරි නෑකෙන් අධිෂ්ඨානෙන් ප්‍රතිඵල ලැබෙන තෙක්ම ඒ වීරිය පවත්වගෙනයන්න දක්ෂවෙන්නවොන්. ඒ වීරිය පවත්වන්න උපකාහර කරන දෙයක් තමයි මරණ සතිය. බොහෝ දෙනෙකුට වීරිය වැටනකොට කරන්න ඕනෙදේ තමයි මරණ සතිය වඩන්න දැම්මම් මැරුණොත් කොහේ අයිද කිය හිතා. ඒකයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වේ මහනෙනේ මරණ සති භාවනාව තරන්. අප්‍රමාදී භාව ඇති කරන වීරිය ඇතිකරවන භාවනාවක් බුදු වැසිංවත් දකි නෙනෑ කියල අන්නේ නිසා අප්‍රමාදිීව වීරි ඇතිකරගෙන උතුම් ධර්මයේ දියුණු කරගන්න දක්ෂ වෙන. අද පවා මේ යුග පවා බොහෝ දෙනෙ. වීරි අතහරන්නේ. කාලයක් හොඳට ගුණධර්මපුර ආපහෝ කෙලෙස්වලට ඇදගෙන වැටෙන්නේ. සමාහරු සවුරු ඇරල යන්නේ. ගිහිශ්‍රෞ්‍ය පවා හොඳට බනාහපු භාවනාකරපු පින් දහම් කරපුය කාලෙකද ඒ අතහැරලා ආයමත් කෙලෙස් සහිතව දුරාචාරයේ දෙමෙන් අකුසල් පැත්තර ඇදගෙන වැටෙන්නේ. ඔන්න ඔය මනසේතියෙන වීරි අකණ්ඩ පවත්වගෙන යන්න බැරිකම නිසාමයි. ඒ නිසා නිතර බණහන්න නිතර ආදීනවසහි කරන්න මරණ සතිය වඩන්න අන්න එතකොට අකණඩව වීරි අරමුණ කරාරගෙන යන්න පුළුවන්. තේ පිණිස ඔබ හැම දෙනාටම උත්සාහය වීරිය නුවන දක්ෂතාවය ඇතිවේවා කියල අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා තිම් පින්ගතුනි අද මේ ධර්මාු ශාසනාවෙන් රැස්ක ගස් ියල්ලුපින්. සියලු දෙවියෝ සාදු කාර්දිදිී මේ පින් අනු මෝදන් බෙත්වා දෙවියන්ගේ දිවි්‍යසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝතුම් නිවනටම පත්වවා කියල සාදු කෙල දෙවියන්ට පින් දෙන්න ඒ දෙවියන්ගේ පිහිට රැකවර නාආශිරවාද උබ හැම දෙනනාටමත්. අද මේ ධර්මදේශනාවේ පින්බර්දායකත්තේ දරන්න ඔස්ටේලියාවේ පදිංචි අසිපත් එදිරිසූරිය සිතාරායි ඉදිරිසූරිය අභිමන් එදිරිසූරිය කියන පින්වන්ත පිරිස. ති හැම දෙනාටමත් උතුම් ධර්ම අවබෝධය පිණිස චතුරාරි සත්‍යය අවබෝධය පිණිසම මේ පිනඒ අයට ආශිරවා දෙයක් පාරමිතාවක් වේවා කියලප ආශිර්වාද කරනවා. ඒ වගේ මේ පරම් පරාගත ඒ පවුලේමිය පරලෝගිය සියල් ඥාති. බත් කල්පනා කරගන්න ඔබ නමෙන් මියගේ සියලු ඥාතිීන් සාධකාර දිදීමේ පින් අනමෝදන් වෙවා ඒ ඇගේ පරලව ජීවිත සැපවත්තේවා සුවපත්තේවා සසර දුකින් අතමිදේවා කියල සාදු කියල පින් දෙන්න ඒ වගේ මඔබ හැම දෙනාටමත් පවලේ සුජීවත්ත ඉන්න හැම දෙනාටම නිදුක් නිීරෝගී සම්පත්තිය දීර්ගායිස වගේම මි ධර්මදේශනාව අරමුණ තමයි උතුම් චතුරාර් සත්‍ය අවබෝධියයේ හැමදිනාටම ලැබේවා කන උතුම් පාර්ථනය ඒේ පාත්තාවෙන් තමයි ස්ටරියාවේ පදදිංච අසිපත් එදිරිසූරිය සිතාාරයි ඉදිරිසූර අභිමන්න්න්‍ය ඉදිරිසූරිය කන පින්ංවතුන් අද දවසේ කළමටෙලිවිසන් මෙ සදහම්මවෙේ කාශයෝස්සේ මේ උතුම් ධර්මදාානමය පින්කම සිදු කරන්නටය දුණ. තේ පිනෙන් ඔබ හැම දෙනාටමත් බනෑසූ හැම දෙනාටමත් අප්‍රමාදීව ධර්මාවබෝධය පිණසම මේදේශනාව ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කෙලපි ආශිර්වාද කරනවා. ආక సట్టాచభుమట్టా ి వాනාగా మහිද్ధిక పഞంతగనుమూதிి త్వా చిరండखන්తుළక సాసනం ఆక సట్టచබుమట్టాదిి వాනාగా మहिද్ధిక పഞంతగనుమதிి త్వా చిరండखంతుදේశනం ఆకసట్టాచభుమట్టాదిి వాනාగా మహද్ధిక పഞంతగనుమోதிి త్వా చిరండখන්తుత్వంసధా එමදිනාටම සම්මා සම්බද සල්පයි